నాయకము శ్రీలంక మగన్ పటంగము. නමුත් අපිට ඉතා පැහැදිලි ගිය පාර පළාත්පාලන ඡන්දය එනකොට මාලිමාව දිනන්න නියමිතව තිබ්බා. ප්‍රාදේශ සභා ඡන්දේ එහෙම නැත්නම් නගර සභා ඡන්දේ මාලිමාව දිනන්න තිබ්බා. ඡන්ද කල්දම බය. ඔය බය මොකටද? ඒගොල්ලෝ මිනි මරලා දිනනවා. අපි බය නැහැ. අපි දැනුත් ඉන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව තියෙද්දිනේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව. අපි වරද්දක් කරලා තියෙනවා නම් දැන් ඒගොල්ලන්ගේනේ බලය. නේද? ඒගොල්ලන්ගේ ඇත්තේ බලය තියෙන. ඒගොල්ලන්ට පුළුවන් නඩු දාන්න පුළුවන්, උසාවි ගෙනියන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. මිනි මරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම්, වංචා කරලා නම්, දූෂණය කරලා නම්, අපරාධ කරලා නම් ඒගොල්ලන්ගේ ආණ්ඩු දෙන්නේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපි කියනවා මාලිමාවේ ආණ්ඩුව එනකොට ඒගොල්ලෝ බයයි. අපි බය නැතුව ඉන්නවනේ. ජනාධිපතිත් ඒගොල්ලන්ගේ, ඇමති මණ්ඩලෙත් ඒගොල්ලන්ගේ, පාර්ලිමේන්තුවත් ඒගොල්ලන්ගේ, ඔක්කොම ඒගොල්ලන්ගේ. මේ මාලිමාවේ කට්ටි ඔක්කොම ඔයගොල්ලෝ අපි ඔක්කොම මේ ඉන්නේ බය නැතුව. හැබැයි ඒගොල්ලෝ බයයි. ලංකාවේ අපේ මේ පොලිසිය මහත්තුරු ඉන්නවනේ. පොලිසිය මහත්තුරුන්ට මිනිසු පෞද්ගලික අපරාධ කළොත් අල්ලන්න පුළුවන්. පෞද්ගලිකව මිනි මරනවා නම් අනිවාර්යයෙන්ම අල්ලන්න පුළුවන්. හොරු අල්ලන්න පුළුවන්. කුඩුකාරයෝ අල්ලන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි දේශපාලනය ගෑවිලා තියෙන ඒවා අල්ලන්න බෑ. දේශපාලන මිනි මැරුම් වලට අල්ලන්න බෑ. දඬුවන්නේ අල්ලන්න බෑ. ගමේ කුඩු බොණේකාව අල්ලන්න පුළුවන්, කුඩු ගේනෙව අල්ලන්න බෑ. ඇයි? ඒවා පිටිපස්සේ දේශපාලනය තියෙනවා. දේශපාලනයදී තාජුදීන් කියලා ක්‍රීඩකෙක් මරුවා. අදත් විසඳුන්නේ මැරුවේ කවුද කියලා නම් කියවෙන. දැන් බයයි මාලිමාවාවට පස්සේ තාජුදීන්ගේ මරණය පිළිබඳව හරියට නීතිය ක්‍රියාත්මක වෙලා වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි. වැරදි කරපු උන් දන්නව අපි තමයි කරේ. උන් දේශපාලඥයෝ. ලසන්ද වික්‍රමතුංග කියන මාධ්‍යවේදියාව මැරුවා. අනේ නෑ, තාමත් මරපු එකෙක් නෑ. මරපු එකෙක් නෑ. රටම දන්නවා නම් කියවෙනවා කාගෙද 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 කියලා. නමුත් නීත්‍යානුකූල පියවරක් නෑ. මාලිමාවේ ආණ්ඩුව ආපු ගමන් නීත්‍යානුකූල පියවර වෙනවා කියලා දන්නවා. හන්දානේ ඉඩම් අල්ලලා දෙනවා. නම් කියවෙන පොදු ඉඩම්, ජනතාවගේ ඉඩම් අල්ලලා දිනවා. ඉතින් දැන් ක්‍රියාත්මක නැහැ මොකෝ. මාලිමාවේ ආණ්ඩුව ආපු ගමන් ක්‍රියාත්මක වෙනවා කියලා දන්නවා. එතකොට ජනතාවගේ හරක නෙමෙයි නැතු යන්නේ නේද? ජනතාවගේ හරක නෙමෙයි නැතු යන්නේ. ඒගොල්ලෝ ගොඩ ගහගත්ත ධනය හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් නාස්ති නාස්ති කරන්නේ ගොඩක්. නාස්තිටත් එනවා දඬුවම්. මහජන ධනය නාස්ති කරා නම් ඒකටත් එනවා. නීතියක් තියෙනවා. ඉතින් බයයි. දැන් බය වෙලා තියෙන්නේ මහින්දානන්දද ජනතාවද? මහින්දානන්ද බය වෙලා තියෙන්නේ අනුරාධ ජයරත්නද මහජනතාවද? අනුරාධය බය වෙලා ඉන්නේ. අර තව එකෙක් ඉන්නව මොකද රත්වත්තේ කියලා කියන්නේ. මොන රත්වත්තේද? ඈ ඔන්න ඔයගොල්ලෝ කිව්වේ මන් නෙමෙයි නේද? ලෝහන් රත්වත්ත කියලා එකෙක් ඉන්නවා.
එයාවට ඉන්න ඡන්දදායකයෝ කීප දෙනෙක් හරි ඉන්නවා කියමුකෝ. ඒ ඡන්දදායකයෝ බයද? නෑ. ලෝහන් රත්නත් බයයි. ඒගොල්ලෝ බයයි. කිරියල්ලත් බයයි, කිරියල්ලගේ දුවත් බයයි. ජනතාව බය නෑ. රනිල් වික්‍රමසිංහ බයයි. ජනතාව බය නෑ. නාමල්ල මහින්දල බය. ජනතාව බය නෑ. හිතලා බලන්න. අර පාර්ලිමේන්තුවේ එකෙක් වැඳ වැඳ කිව්වා ඊයේ පෙරේදා. බය වෙලා. කවුද? අරුන් දෙක ප්‍රනාන්දු. වැඳ වැඳ කියනවා. අනිත් අයට කියනවා වැඳ ඔක්කොම එකතු වෙන්න UMP එකයි, ඕට්ටුවයි, තව කවුද? සජබයි, විමලයයි. තව කවුද? මේ 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 රූපවාහිනී නාලිකාවක දිලිජ් ජයවීරයි, දුමින්ද සිල්වාගේ අයියයි රෙනෝ කියලා එකෙක් ඉන්නේ. උදේ පාන්දර පත්තර පිටු උඩ රෙනෝ නේද? අර යකා වැඳ වැඳ කියන ඔක්කොම එකතු වෙන්න මාලි මහා බලයට එනවා. කවුද බය වෙලා තියෙන්නේ? බය වෙන්න ඕනේ උන් බය වෙලා. අපි මොනා කරන්නේ? උන් කරපු අපරාධ වලට උන් බය වෙලා. මෙච්චර කල් බය වුන්නේ නැහැ. දේශපාලන රකවරණේ ආරක්ෂාව තිබ්බා. ඉතින් රාජපක්ෂලා බය වෙලා, ජනතාව බය නැහැ. ඉතින් අපිට නම් පේනවා ඒගොල්ලෝ බය වෙලා ඇත්තේ මොකකින්දද? ඒගොල්ලෝ අපරාධ කරලා නිසා, මහජනයාගේ ධනය කොල්ල කාලා නිසා, මහජනතාව ඝාතනය කරලා නිසා. දැන් 88 කියලා කියනවා. ඉතින් මේ අපි ඉන්නේ ඔක්කොම අනුර සහෝදරයත් ඉන්නවා, ලාල් කාන්තත් ඉන්නවා, ලියනගේ අමර කීර්ති මහත්තයත් ඉන්නවා, හඳුන්නෙත් ඉන්නවා, අපි ඔක්කොමත් මේ ඉන්නවා, පාර්ලිමේන්තුවෙත් ඉන්නවා, එළියෙත් ඉන්නවා, පාරෙත් යනවා, යකුව මොනාරි අපිට තියෙනවා නම් කේස් එකක් දාපල්ලකෝ නේද? උසාවිය යන්න, CID එකට යන්න, පොලිසිය යන්න, අත්අඩංගුවට ගන්න, මොකක් හරි මේ අපි ඉන්න කට්ටිය අපරාධකාරයෝ නම් ඉතින් කරන්න පුළුවන්නේ. කියෝ කියෝ ඉන්න මොනාද? ඒගොල්ලොම තමයි හැමදාමත් ඔය අපරාධ කරේ. දැන් අර ගෝඨාගේ මිරිහානේ අර ගේ ඇතුළු ඒ පැත්තේ ජනතාව ගියාන එක පාර වට කරානේ ජනතාව ගිහිල්ලා. එදා බස් එකක් ගින්න තිබ්බා. එදා බස් එකක් ගින්න තිබ්බා. ඉතින් දැන් හැමෝම අතේම ටෙලිෆෝන් තියෙන ඉඳ හැමෝම කැමරා ගත කරා. ඇත්තටම ගිනි තිබ්බේ ඒගොල්ලොම කියලා දැනගත්තා. ඒගොල්ලොම ගිනි තිබ්බා. ඔය කැමරා තිබ්බේ නැත්තම්, සමාජ මාධ්‍ය තිබ්බේ නැත්තම්, ඔය ටෙලිෆෝන් තිබ්බේ නැත්තම් ඕක ගිනි තිබ්බේ කවුරු කියලාද කියන්නේ? මාලි මාල් කට්ටිය. උම්ම ගිනි තියෙනවා. උම්ම මිනි මර. උම්ම මංකොල්ල ගන්නවා. කාලිවල වෙන කෙනෙක් පිට දානවා. එක කාලයක් LTT එකෙන් මැරුවා කියලා කියන අයත් වැඩි හරියක් මරලා තින්නේ LTT එකෙන් නෙමෙයි. LTT ගොඩට දානවා. දැන් ඔය ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්තයව ඝාතනය කරා. සමාජයේ තියෙන කතාව මොකක්ද? ඒක කොටින් ඒ වැඩක් නෙමෙයි. එහෙම තියනවනේ. එක්ක කොටින්ට කියලා කෙරෙව්වා. එහෙම තමයි තියෙන්නේ. අවුරුදු 76ක් මේ රට පාලනය කරපු අපරාධ කරපු ඔක්කොම බය වෙලා ඉන්නේ. ඒ යුක්තිය සාධාරණ ජනතාවට ඉෂ්ට වෙන පාලනයක් එන නිසා 22 වෙනිදා සිට මෙතර කල් හංගන් හිටපු හොරකම්, වංචා, දූෂණ, මහා බැංකුව කොල්ල කෑවා. මහා බැංකුව කොල්ල කෑවා. හැම
හැමෝම දන්නවා රනිල් වික්‍රමසිංහලා ඔය නන්දික තියෙන ඔක්කොම දැන් බයයි කොම් බයයි ලෝකෙ හැමතැනම එහෙම ඒකත් මතක තියාගන්න ලංකාව විතර නෙමෙයි ලෝකෙ හැමතැනම අපරාධකාරයෝ බයයි යුක්තිය ක්‍රියාත්මක වෙන පාලනයක් එනවාට ලෝකෙ පුරාම අපරාධකාරයෝ බයයි නීත්‍ය අනුකූලව නීතිය ක්‍රියාත්මක වෙන පොලිසියට නිදහසේ වැඩ කරන්න දෙන පාලනයක් එනවට ලෝකෙ පුරාම අපරාධකාරයෝ බයයි මෙහෙම විතරක් නෙමෙයි හැමතැනම බය වෙලා තියෙනවා දැන් මොනුත් බය මේගොල්ලෝ බය වීමෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි 22 වෙනිදා මහා ජනතාවගේ යුක්ති සහගත පාලනයක් මේ රටේ ජනතාව ඇති කරගන්නවා ඒකටයි බය ඔක ලංකාව විතරක් නෙමෙයි හැමතැනම වෙච්ච දෙයක් මහා ජනදනේ කොල්ල කාපු දේශපාලඥයෝ මහා ජනතාව පීඩාවට පත් කරපු දේශපාලඥයෝ මහා ජනතාව විවිධ ක්‍රමවලට මහා ජනතාවගේ ධනය එහෙම කොල්ල කහගත්ත පාලකයෝ ලෝකෙ හැමතැනමත් ජනතාවාදී නීත්‍යානුකූල යුක්ති සහගත පාලනයක් ඇති වෙනවට හැමදාම බය. ඒ බය තමයි දැන් මේ කියන්නේ. ඒගොල්ලෝ ඒ බය කියනවා ඒගොල්ලන්ගේම මාධ්‍ය ආයතන ඒ බය ජනතාවට ගෙනියන. වෙන කවුරුත් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මාධ්‍ය ආයතන කියන ඒවත් සැලකිතු ප්‍රමාණයක් කාගේද? අපරාධකාරයන්ගේමයි. සැලකිතු ප්‍රමාණයක් ඔක්කොම නෙමෙයි ඔක්කොම නෙමෙයි සැලකිතු ප්‍රමාණයක් තියෙන සමහර ඒවා කුඩු ජාවරංකාරයයි මාධ්‍ය ආයතන ආණ්ඩුව විසින් ගෙනියන මාධ්‍ය ආයතන දෙකකුත් තියෙනවනේ එකක් මොකද්ද ITN එක ජාතික රූපවාහිනිය එකක් ස්වාධීන රූපවාහිනිය තව එකක් එතන ඒවා මෙහෙමනේ රනිල් වික්‍රමසිංහට ලේක් හවුස් පත්‍ර කියලා තියෙනවා ඒවා මෙහෙමනේ රනිල් වික්‍රමසිංහට එතන ඒ ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ඊළඟට ගත්තම ඔය ලේක් හවුස් පත්‍ර කියන ඒවා සිළුමින දිනමින ඔහොම තියෙන පත්‍ර දැන් ලංකාදීපේ රනිල්ලාගේ ඒවා ඔක්කොම අර මේ බලයට එන්න නියමිත ජනතාවාදී පාලනයට විරුද්ධව දානවා ලියනවා 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 ජනතාවාදී පාලනයක් ඇතුළත විරුද්ධ නාලිකා ටික උදේ පාන්දර පත්‍ර පිට උඩ වෙනවා ඒක වෙලාදී මේ ඒගොල්ලෝ බය වෙලා ජනතාවට කියනවා ඔයගොල්ලෝ බය වෙන්න නෑ ඔයගොල්ලෝ බය වෙන්න ඔයගොල්ලෝ බය වෙන්න जनताव भय कर තුන්දු ආවන මේ තුන්දු මම බැලුවේ නැතුවට මම දන්නවා මේක තියෙන්නේ ඉවර කරන්න කියලා. තව රැස්සින් තියෙන නිසා. හරි. ඉතින් යම් කණ්ඩායමක් මේ වෙනකොට ඡන්දේ දාලා ඉවරයි. දැන් අපි උතන එනකොට උතන පොඩ්ඩක් වාහන තදබදයක් තිබ්බා. අපි වීදුරුව පාත් කරා. පොලිසිය මාතුරු දෙන්නෙක් කිව්වා ඔන්න අපේ යුතුයකම අපි ඉෂ්ට කරා කිව්වා මොකද්ද කකොයිදන් කපලදෙන් දාපෝකින් අහලා බලන්න ගුරුවරයෙක් ඉන්නවා නම් විවිධායි ඉන්නවා නම් අහලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් අපිට තියෙන්නේ අපේ යුතුයකම පොදු ජනතාව මේ මට නෙමෙයි මේ අපේ මහාචාර්යතුමාට නෙමෙයි මේ වේදිකාවේ ඉන්න කාටවත් නෙමෙයි අනුරදිසානායක සහෝදරයට නෙමෙයි හරි
අපි කවුරුත් එකතු වෙලා 21 වෙනිදා මාලිමාවට කතරේ ගහලා කතරේ විතරයි වෙන මුකුත් ජහන්න එපා. ඕගොල්ලන්ට හම් වෙනවා අඟල් 27ක් දිග කොළයක්. අඩි 2යි අඟල් 3යි. ඒක මැද හරි තියෙනවා මාලිමාව. මාලිමාව ඉස්සරහින් කතරේ ගහන්න ඉලක්කම් අරවම ඒවා මොකක්වත් වෙන ඒවා කරන්න යන්න එපා. ගත්තා හිමින්සරේ මාලිමාව හොයාගත්තා කතරේ ගැහුවා. එච්චරමයි වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ ඡන්ද ටික ගණ ගන්න විතරයි. මිනිස්සු බලන් ඉන්නේ දැන් මේ මගුල හෙට ඡන්දේ තියලා ඉවර වෙනවා නම් ඉවරයි කියලා. එම් බලන් ඉන්නේ. ඡන්දේ දීපු රාජ්‍ය සේවකයෝ බලන් ඉන්නේ මේක ඉක්මනට ඉවරලා ප්‍රතිඵල ගැනලා ජනතාවාදී පාලනයක් ඇති වෙලා මේ රට වෙනස් කරගන්න ආරම්භය ගන්න ආරම්භය. ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දේ එනවා. ඒකත් අපි දිනන්න ඕන. ඊට පස්සේ පළාත් පාලන ඡන්දේ එනවා. ඒවා දිනන එක මහ ලොකු වැඩක් නෙමෙයි දැන් දින තත්ත්වයේ තුල. ඉතින් අපි ජනාධි 22 වෙනිදා ඉඳන් අලුත් වැඩ ගොඩක් වෙනවනේ, පේනවනේ, දකින්නවනේ වෙනදේ. ඊට පස්සේ අනිත් ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා ඒගොල්ලෝ බිය වෙන එකට අපි බිය වෙන්න ඕනේ නැහැ, ජනතාව බිය වෙන්න ඕනේ නැහැ. අපි සිනාමුසු මූණෙන් ඉමු මේ ටිකේ අපේ රටේ කර්මය ඉවර වෙන්න යන්නේ කියලා. අවුරුදු 76ක මේ රටේ ජනතාව දුක් විඳා පීඩාවට පත් වුණා. තමන්ගේ ළමයට උගන්වන්න බෑ, කන්න ටික දෙන්න බෑ, දෙමව්පියන්ට බෙහෙත් ටික අරන් දෙන්න බෑ. දුක් විඳිනවා 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 ඉවරයක් නෑ. අරගොල්ලෝ ඒගොල්ලෝ සැප ගත්තා, සැප විඳා. හරි, ඒක ඉවර වෙලා ජනතාවගේ දුක අවසන් කරන පාලනය ඇති කරන 22 වෙනිදා අපි අපේ දවන්ත ජයග්‍රහණය සමරමු. අපේ ගමේ යාළු මිත්‍රයෝ ඔක්කොම එකට. අපිට ඡන්දෙ දීපු නැති අයත් එකතු කරගමු. අපිට ඕනේ කාත් එක්කවත් රණ්ඩු කරගන්න. අපිට ඕන රට ගොඩනගන්න. අපිට ඡන්දෙ නොදෙන අයත් ඒ වැඩේට ඕන. ඒ වැඩේට අපිට ඡන්දෙ නොදෙන අයත් ඕන. හැමෝම ඕන. අපි හැමෝම එකතු කරගමු. එකතු කරගෙන අපේ අවුරුදු 76ක සුද්දගෙන් පස්සේ අවුරුදු 76ක අපේ සුද්ද ටික ලංකාවේ කළු සුද්ද ටික සුද්දගේ පීඩාවට පත් වුණා. අපි අවුරුදු 76ක් කළු සුද්දන්ගෙන් පීඩාවට පත් වුණා. අපිට ඒ පීඩාවෙන් මිදෙන දිනය 21. අපි කවුරුත් මාලිමාවට කතර ගහලා 22 සෙට අපේ ජයග්‍රහණයත් එක්ක රට ගොඩනගන්න පටන් ගමු. ඒ වෙනුවෙන්